හෙළ සංස්කෘතිය එහෙමයි. කසාද බඳින වෙලාවේ දිවුරුන් දෙනවා. ගුණසේනගේ සහ සිරියාවතීගේ වැඩිමහල් දියණිය වූ දයාවති අද සිට නිමල් රත්නායක නම් වූ මා අතිනතගෙන දිවි දෙවැනි කොට ඇගේ සතුට සැනසීම ප්‍රීතිය පසක් කරමින් හතර වරිගයක නෑයෝ ඉදිරියේ මා ප්‍රතිඥා දෙමි කියලානේ අරන් යන්නේ අරුන්දාව. ඒකෝ ලගෙන හිල්ලා ඒ කබුදි අරක විකාරක. එහෙම එකක් මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑයිතින් යන්න උඹ ගියා උකසට දරුසෙනේ අරන් ඇහැල මල් පිපුණු දෙවටෙදි හමු වෙලා එදා දුන්නු බහ නිසා උඹටත් දුක උරුම වුණා අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා පුංචි උන් අඬයි අම්මා බැස්ස නෑ කියා කන්න බෑ කියයි බත් බුලි ලොකු වැඩි කියයි නින්ද නෑ කියයි මගේ කවිතාලෙ නෑ කියයි මටත් නින්ද නෑ හිත නුඹ ගැනම ගතු කියයි හඬන හිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි ගෑනු විකුණාගෙන කාපු එවුන්ගේ ඉර නම පුතා අසංග පියමන්ත පිරිස් අඬ අඬා ඕක කියනවා වේදිකාවේ මං අහලා තියෙනවා ලංකාවට ඒකමයි උනේ පුතා අර පාර්ලිමේන්තුවේ සුදු ඇඳගෙන පටි බැඳගෙන අරුන් කියනවා විදේශ විනිමය ගලාගෙන එනවලු පිටරට ගියපු ගෑනුන්ගේ ඒ දරුවෝ පුනරුත්ථාපනය කරන්න ඒ බිඳෙන පවුල් වලට නීතිය පසක් කරන්න සමාජය පවත්වාගෙන යන්න ඔවුන්ව නඩත්තු කරන්න පොලිසියට උසාවියට හිරගෙදරට රථවාහනවලට සමාජ සංවර්ධන ආයතනවලට යන වියදම් පිළිබඳව කිසි තක්සේරුවක් නැහැ. අර ඌට කණ්ඩ ආපු විනිමය තමා බැලුවේ. ඒ තරම් කැත සමාජ ක්‍රමයකට ලංකාව ඇදලා දාලා තියෙනවා. එහින්දා පුතා උත්තරා කුමාරී ඒ ජාතියේ නෙමෙයි. උත්තරා කුමාරී උතුම් ළඳා. යන්න කලින් බැලුවා යන්නේ මොකා එක්කද? අම්මයි තාත්තයි කැමැත්ත තියෙන්නේ ඌට. නමුත් මන් දන්නවා ඌ හොඳ මිනිහෙක් නෙවෙයි. නමුත් මව්පියන් රිදවන්න හොඳ නැහැ. දුක් විඳලා මාව නිර්මාණය කළේ. මං ඌ එක්ක යනවා ඇත්ත. හැබැයි මං ගිහිල්ලා ඌව හදනවා. පාණ්ඩක වීර්‍යවන්ත උත්තම ගෑණියෙකුගේ තියෙන යසෝදරා ගතිය. මං යසෝදරා ගතිය කියලා කියන්නේ. මං ආදරේම මේ ලෝකේ ලෝක ඉතිහාසයේ ඉඳලා වර්තමානයේ දක්වා මගේ අම්මාටත් වඩා මං ආදරේ කාටද? යසෝදරාට පුතා. මං යසෝදරාවට හරි ආදරේ. ඒ උතුම් කුලඟන ගති ලක්ෂණ මගේ අම්මා ගාවවත් නැහැ. මං දන්නවා බෞද්ධ දර්ශනයට අනුව මගේ අම්මාද ලෝභ හිතනවා වෙලාවකට. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැරදාලා බබා හම්බෙච්ච දවසේ ගිහිල්ලත් යසෝදරාව සාප කළේ නෑ, දුක්ුණේ නෑ, බැන්නේ නෑ. අපේ අම්මා මම පන්සල පූජා කරලා යන දවසේ අඬවපු ඇඬිල්ල බලන් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා මං අවුරුදු 18ක් ඒකේ හිටියා. දුක් විඳලා හදාපු පන්සල අතහැරලා පිස්සුද දන්නේ කොහෙද යන්න යනවා කියලා මං කැලේටනේ ගියේ පුතා කුඩෙත් අරන් පොල් අතු කොට කර කරන පොඩි පැලක් හදාගෙන ඒකට ගියේ. එනවා අඬනවා දුක් විඳිනවලු කියලා මං දැන් පුතා ඒ මං ගියපු කැලේ අර හිටපු එකටත් වඩා ලස්සන පන්සලක් කෙරුවා. ලස්සන පන්සලක් කෙරුවා. දැන්
මිනිස්සු ඇවිල්ලා කියනවා ඔබ වහන්සේට නෙමෙයි පිස්සු අපිට. මට එදා ඔක්කොම පිස්සු කියලා කිව්වා. දැන් කියනවා මිනිස්සුන්ට තමලු පිස්සු. ඒක තමයි ඇත්ත පුත. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැරලා යන වෙලාවේ මිනිස්සු ඔක්කොම කිව්වා රාජ්‍යෙම මේ කුමාරයාට පිස්සු කියලා. මල් ගහවාගේ දිව්‍යාංගනාවක් වාගේ ගෑණි රාජ්‍ය පරම්පරා දෙක දේපල සක්විති මහරජකමේ උරුමය මෙව්වා ඔක්කොම දාලා කැලේ යන්න ගියා පුතා. ඔයාලා වුණත් අද කියනවා පිස්සු කියලා මන් දන්නේ. යසෝදරාව ස්වයං විමර්ශනයක් කළාලු. ස්වයං විමර්ශන මේක යුග ජීවිතයට හරි වටින එකක් පුතා. ජීවන ගමනේදී පවුල ඇතුලේ ගැටලුවක් මතුවෙනකොට මිනිහාත් ගෑනිත් ස්වයං විමර්ශනයක් කරන්න ඕනේ. ගෙයි ගින්දර පිට දෙන්න කලියෙන්. ගෙයි ගින්දර පිටත් එපා, පිට ගින්දර ගෙටත් එපා. අපි දුක සැප එකට විඳමු, එතන තමයි අමර සැප. රුක්මණී දේවිද කොහෙද කියනවා මං අහගෙන. ඒක තමයි ඇත්තටම නිවන. යසෝදරාව හයියෙන් ඇඬුවේ නෑලු. රාජ්‍ය කිසිවෙකුට, රජ වාසලේ කිසිවෙකුට ඇහෙන්නේ. හිතින් ඇය දුක් වෙලා විමර්ශනය කළාලු ඇයි මෙහෙම වුනේ කියලා. එතකොට ඇයට සංසාර ඥානය පහළ වුණා. පෙර විඥානය පහළ වුණා. පහළ වෙලා ඇය දකිනවා තාරා සංකේය කල්පලක්ෂයක් පාරමී දම් පුරා ආ ගමනේ දෛවඥයන් ඒකාන්තයෙන් බුදු වෙනවා යයි කී. බුද්ධත්වයටමයි යන්නේ. ඒ වෙලාවේ යසෝදරා ප්‍රාර්ථනා කරනවා ඔබට බුදු බව ලැබේවා කියලා. උතුම් ගෑණිය. ඒ වාගේ චරිත ඕනන්නේ පුතේ මේ සමාජෙට. මං අම්මට කිව්වා ඒක. ඒ වාගේ චරිතයක් ඕනේ කියලා. නැත්තම් සිල් ගත්තට අම්මා ඇටමාලේ දාගෙන අම්මා බොරුවක් කරන කෙනෙක් වෙනවා. ඉන්ද මං සම්බුද්ධ ශාසනයට පූජා කළා නම් මං ගැන පස්සෙන් ඇවිද ඇවිද අඬන්න එපා කිව්වා. පූජා කළ වස්තුව අල්ලගෙන ඉන්න එපා කිව්වා. අතාරින්න කිව්වම මං මේ මුළු ලෝකෙටම අයිතිද? අම්මට අයිති නැහැ. මා සියලු රටවැසියන්ගේ ලෝවැසියන්ගේ බුද්ධ පුත්‍රයෙක් විනා අම්මාගේ පුතාම නෙමෙයි කිව්වා. ඒ ගමන අම්මා ඒ වෙලාවට හිත හදාගත්තා මන් දන්න. නමුදු තවද මා දිහා බලාගෙන විමසිල්ලේ දුකේදී සැපේදී හඳුළු හලන්නට එන අර කෙලස් බර ලෝකේ මවක්මයි. කෙලස් බර ලෝකේ මවක්මයි. ඒ පෘතජ්ජන ගතියෙන් අත මිදුනේ නැත්තම් පුතා පැවිද්දේ අගේ මගේ අම්මාටත් තේරෙන්නේ නැති වෙනවා. එහින්දා අල්ලාගෙන තියෙන ලෝකේ අතහරින්නට නම් අර උත්තරා කුමාරී බෝසත් ගති ලක්ෂණ අරගෙන කුමාරයාව කසාද බඳින්නේ හදනවමයි මම මේ මෝඩයව කියලා. සල්ලාල මෝඩෙක් පුතා. පස්සේ කසාද බැඳලා ගිහිල්ලා කීකරු බිරිඳක් හැටියට ඉඳලා උපක්‍රමශීලීව ගණිකාවක්ව ගෙදෙට්ට ගන්නවා ගෙදර වැඩට. ලස්සන කෙල්ලා. උත්තරාටත් වඩා ලපටි. සල්ලාලයා ඉන්න තැනට ගෙන ආවා. උත්තරාවුන්ට ගේන් එළියටවත් බහින්න දීපු නැති මේ සල්ලාල සැමියා අර කෙල්ල ඇවිල්ලා ටික දවසක් යනකොට උත්තරාවුන්ට කියනවා, උත්තරාවුන් ඔයා මාත් එක්ක දීගාවට පස්සේ ඔයාට සිල් ගන්න යන්න බැරි වුණා. ඔයා වෙනදා භාවනා කළා, භාවනා කරන්න යන්න බැරි වුණා. ඔයා දන් දෙන්න ගියා, දන් දෙන්න යන්න බැරි වුණා. ඔයා ශ්‍රම දාන වලට ගියා ඒ කාලේ, දැන් ඒ වට යන්නේ ඇයි? මං අකමැත්තක් නැහැ, ගියාට කමක් නැහැ කිව්වා. ඒ ගමන උත්තරාවුන් දන්නවනේ දැන් එන්නේ කොතෙන්ටද කියලා. උත්තරාවුන් ඒකට ඉඩ දීලා දාසියව ගෙදර තියලා උත්තරාවුන් යන. උත්තරාවුන් සිල් ගන්න යනකොටම මේ දෙන්නත් සිල් ගන්න යනවා. උත්තරාවුන් පන්සලට යනවා, මේ දෙන්න කාමර ඇත කියන තැනකට යනවා. උත්තරාවුන් සිල් පවාරණය කරලා එන්න කලින් මෙවුන් දෙන්න එනවා. ඇවිල්ලා ගෙදර ඉන්නවා.
උත්තර වුන් ඇවිල්ලා බලනකොට අතු ගාලත් නෑ, වලන් හොදලත් නෑ, රෙදි හොදලත් නෑ, මොකුත් වෙලා නෑ වැඩ. උත්තර වුන් ප්‍රීතියෙන් අර කෙල්ලටද කතා කරගෙන සන්තෝෂයෙන් දුවක් ඉදිරියේ මවක් වාගේ සනසමින් දෙන්නම වැඩ කරනවා. මෙහෙම ටික දවසක් යනකොට අර ගණිකාවට හිතෙනවා, පුතා පුදුම ගෑණියක් නේ, මේ ගෙදර සිද්ධ වෙන ඔක්කොම මෙවුන්දා දන්නවා, උත්තරාවුන් දන්නවා, මේ කුමාරිකාව දන්නවා. දැනගෙනත් මා කෙරෙහි මවක්සේ ලෙන්ගතුයි, සැමියාට උතුම් බිරිඳක්සේ ලෙන්ගතුයි. හිත පුතා කෑග ගහ කියන්න ගත්තා. ඒ ගමන වාව ගන්න බැරුව උත්තරාවුන්ට වැඳලා අහනවා, ඔබ මේ ගෙදර සිද්ධ වෙන සියල්ල දැක දැක මෙහෙම ඉන්නේ කොහොමද කියලා. ඒ ගමන උත්තරාවුන් කියනවා, ඔබටත් හිමි නැති, මටත් හිමි නැති, මා සැමියාටද හිමි නැති මේ తాවකාලික ශරීර ඔක්කොම කුණු වෙන සුළු. මේ ජරාවින් වැසී ගිය ශරීරය ක්‍රමයෙන් විනාශ වෙනකොට ඔබව මා කුමරුටවත්, මා කුමරුටවත්, මට මගේ කුමරුවත්, ඔබට ඒ කුමරුවත් වටින්නේ නැතුව යයි. කුණු උදාත්, දිරු උදාත් එතකම් විතරයි මේ කරන නාඩගම්. එහින්දා මා ලෝකය ගැන දන්නවා. ලෞතුරු තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ එයයි කිව්වාම උත්තරාවුන්ට දන ගහලා වැඳලා සමාව ගන්න. කුමාරයා ඇවිල්ලා පුතා උත්තරාවුන්ගේ අත් දෙක අල්ලලා සමාව අරගෙන මහා දානයක් හදාගෙන බුදුහාඳුරු ළඟට යනවා. එදා ධම්වලඳා නිමාවේ බුදුරජාණන් වහන්සේ උත්තරාවුන් වර්ණනා කොට දේශනා කොට වදාළ ගාථාව තමයි මම ඔබට කිව්වේ. අක්කෝ දේන ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේ නාලික වාදිනා. මේ ලෝකේ දිනන්න පුතා මේ ගුණ ධර්ම ටික ඕනේ. වෛරය නැති කරගෙන ලෝකේ ජය ගන්න නම් මෛත්‍රිය තියෙන්න ඕනේ. මෙතන ගොඩක් වෛරී චේතනා තියෙන අය ඉන්නවා. ඔබ කොච්චර නෑ කිව්වත් මම පිළිගන්නේ නෑ. ඔබ වැඩිපුර වෛර කරන්නේ කාටද? ඔබ වැඩියෙන් වෛර කරන්නේ කාටද? සමහර විට සැමියාට, සමහර විට බිරිඳට, සමහර විට දෙමව්පියන්ට, සමහර විට දරුවන්ට, සමහර විට සහෝදරයන්ට, සහෝදරියන්ට, සමහර විට පුතා නැන්දම්මාට, මාමණ්ඩියට, සමහර විට අසල්වැසියන්ට. මේ විදිහට පුතේ වැඩිපුර වෛරක්කාරයෝ නෑයෝ, තරහකාරයෝ නෑයෝනේ. දැන් පුතා අයන මල්පත අයගේ වෛරක්කාරයෝ ගල් කිරියාගම නෑ නෑනේ නෑනේ. මන් දන්නා තරමින් එන පල්පත අයගේ තරහකාරයෝ ගල් කිරියාගම නෑ. හිටියොත් මම විතර එන මල්පතායගේ තරහකාරයේ හිටියොත් අද නිර්මාණය වෙනවා ඒ මම විතරයි ගල් කිරියාගම. නැත්තන් හේතුව පුතා බෙදා ගන්න જાති නැන්නේ. එන මල්පතායට තමා බෙදා ගන්න තියෙන්නේ. නෑයන්ට නෑයන්ට තමා බෙදා ගන්න තියෙන්නේ. මේ මෙතන සිල් ගන්න එන නාකිම නාකි අම්මලා ඉන්නානේ. ඕවුන්දලා වෛරෙන් ඉන්නේ අප්පා. කාත් එක්කද අම්මා වෛරේ? මාත් එක්කද? නැ. එහෙනම් පුතාගේ ගෑණිත් එක්ක අම්මා, පුතාගේ ගෑණිත් එක්ක වෛරේ. හරිද වැරදිද? බාගෙට භාගයක්, අවම වශයෙන් බාගෙට භාගයක් පුතා වෛරෙන් ඉන්නේ ලේලිලත් එක්ක. ඒක තමයි ඇත්ත. පිරිමි සාක්ෂි දරයි මං කියන්නේ ඇත්තද බොරුද කියලා. ඕක තමයි ඇත්ත. ඔවුන්දලා කොහොමද පුතා සිල් ගන්න? ඔවුන්දලා කොහොමද භාවනා කරන්? ඔවුන්දලා කොහොමද දන් දෙන්?
ලේලිට පින් කරන්නත් බෑ, නැන්දම්මට පින් කරන්නත් බෑ. ඔවුන්දලා වෛරෙන් ඉන්නේ. ඒ නිසා උඹලාට යහපතක් වේවා කියලා පතන්න මෙත් සිතක් උන්දට පහළ වෙන්න දෙපැයි මව්කමත් එක්ක. ඒ උන්දට එහෙම එන්නේ. දීගෙට එන දුවට තියෙන්න ඕනෑ සිතුවිල්ල. මා මේ අතිනත ගත්ත මේ ජව සම්පන්න ලස්සන හුරු බුහුටි යමක් කමක් ඇති මේ සැමියා මන් තෝරගත්තේ ඒකාගේ මේ පෙනුම සහ උගේ වස්තුව දිහා බලලා. මේ සියල්ලම මොහුට උරුම කළ උත්තමාවිය මෑ මොහුගේ අම්මා. ඒ මගේ නැන්දම් අද සිට මං මගේ අම්මා වගේම මේ උතුම් පූජාව පැවැත්වූ මගේ නැන්දම්මාටද මෙත්සිතින් සලකනවා කියලා හිතව්වා නම් වෛරේ නෑ. වෛරේ උපදින්න මාමයි බෑනයි ගැටලුවක් නෑ පුතේ. නැන්දම්මයි මාමයි ගැටලුවක් නෑ. නැන්දම්මයි බෑනයි දෙන්න අතේ ගැටලුවකුත් නෑ. මේ සත්තු දෙන්නා තමා පුතා යක්කුවාගේ. මොකද්ද පුතා මේක? ඔකට හේතුව කියන්නද මම? සංසාර ගමනේ පව් කරපු හින්දා තමා ගෑණියක් වෙලා උපදින්නේ. පිරිමියෙක් වෙන්න තරම් පින් නැතුව පාපයට තමා ගෑණියක් වෙන්නේ. ඒකට හේතුව මෝඩකම. ඒ මෝඩකමම පුතා ප්‍රදර්ශනය කරනවා මේ බිහි වෙලා මෙවුන්දලාට ලබන භවයේ. මේකත් නැත්. ඔවුන්දලාට ලබන භවයේ මේ ජීවිතෙත් නැහැ. හම්බෙන්නේ ආගර පන්සල ඉස්සරහා ඉන්න ජීවිත. මෙතන හිටපු උන්දා ගියා යන්න. ඊළඟට ඔබට උරුම බණ අහනවා. බණ අහන්න ඇවිල්ලා හිටි සංසාර පුරුද්දක්. බණ ඇහුවත් බැල්ලි වෙලා පුතා. ඇයි? අරවාගේ බලු වැඩ කරලා, නීච වැඩ කරලා, අර අහිංසක පිරිමි කී දෙනෙක්ගේ ජීවිත අවුල් කරනවද බලන්න. මිනිස්සුන්ට පිස්සු වාගේ. පිටට කියන්නත් බෑ. අම්මට කියලා විසඳ ගන්නත් බෑ. ගෑණිට කියලා විසඳ ගන්නත් බෑ. කොල්ලා හිර වෙනවා ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියවා. අර මහ පිරිමියත් ඒ වාගේ. නාකි ලොක්කිට කියලා හදා ගන්නත් බෑ. ලේලිට කියලා හදා ගන්නත් බෑ. ලොක්කත් අසරණ වෙනවා. අවසානයේ පින්නතුනි මුළු පවුලම ගිනි ගයක්සේ ඇවිලෙන්න ගන්නවා ගිහිගේ. වෛරේ කාගේ හරි මෛත්‍රිය උපදවාගෙන ඔබට හතුරුකම් කරන තැනැත්තන් වෙනුවෙන් ඔබ දිරියෙන් නුවණින් උපක්‍රමශීලීව කටයුතු කොට මෙත් වඩන්න පුළුවන් නම් ඒක තමයි ඇත්ත. ජයග්‍රහණේතන පුළුවන් පුතා. එහෙම අපිට පුළුවන්. අබේදානෙ දුන්නා එළදෙනෙකුට පුතා. ඒකා යක්ෂය පැටව දාපුවා. කිට්ටු වෙන්න බෑ කාටවත්. අවසානේ මිනිස්සු මට කිව්වා හාමුදුරුවනේ ඕකා මසට බැරි නම් මොකේටවත් දීලා දාන්න නැත්නම් ඔබ වහන්සේට ඇනලා මොකක් හරි කරනවා. දාරුචීරිය හාමුදුරුවෝ මැරුණේ එළදෙනක් ඇනලාලු. එහින්දා ඔබ වහන්සේටත් ඕකා නම් එච්චර ගැළපෙන්නේ නැහැ කියලා කිව්වා. මම පුතා සතියක් යන්න ඉස්සෙල්ලා එළදෙනගේ ඔළුව අත ගාලා අතින් ගෙනහිලා කන්න දෙන්න හැදුවා. මං එකට උපක්‍රම පාවිච්චි කරුවා. එළදෙන ආසම මොනවද කියලා බල්ලා කන්ද මං එව්වා ගෙනහින් දීලා 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 මං ආදරය කරලා එළදෙනව මෛත්‍රී සහගත සතෙක් කෙරුවා. ඕනම මිනිහෙක් පුළුවන් පුත. ඒකට එකම උපක්‍රමය පාවිච්චි කරලා බෑ. විවිධ උපක්‍රම පාවිච්චි කරන්න. මං ඉස්කෝලේ පන්ති කාමරේ උගන්වනකොට සමහර තූල්කාරයන්ට ගහලා තියෙනවා පුතා. මට අධ්‍යාපනික ලෝකයේ තිබිච්ච තහංචි බන්ධන කඩාගෙන යන්න වෙච්ච තැන් තියෙනවා. එහින්දා හීලෑ කරන්න අමාරු. මෝඩ ගති වැඩි. කොල්ලම්ව හීලෑ කොට උන්ට විමුක්තිය දෙන්න මං ඇතැම් ඇතැම් උපක්‍රම පාවිච්චි කරුවා.
පන්තියේ නහර වැඩිම එකා බල්ලා තමයි තලන්නේ. එතකොට අනික් කෙවුන් ඔක්කොම හීලා වෙනවා. මං ගහලා තියෙනවා මේ නහය අගට පුතා. විනාඩි 5ක් 6ක් කොහොම කර කර ඉන්න. මේ නහය අගට වදින්න ගැහුවාම මේ ස්නායු නහයේ තියෙන කෙලින්ම ළඟම මොළේට තියෙන. වේගයෙන් වැඩ කරන ස්නායු තීව්‍ර ටිකක් තියෙන. වැදිච්ච ගමන් පුතා මොලේ සෛල එකපාරටම විකෘති වෙනවා. ඌට සෑහෙන වෙලාවක් යනවා මොකද වුනේ කියලා ආපහු හේබා ගන්න පුතා. ඒ අතරේ මං පන්ති කාමරේ වටේ ඇවිදිමින් උගන්නමින් උගෙන් ඌට උත්තර දෙන්න පුළුවන්ම කියලා හිතන ලේසි ප්‍රශ්න උගෙන් අහනවා. උගෙන් අහලා මං ඌට ලකුණු දානවා. මේ රවීන්ද්‍ර වාගේ වෙනවා කොයිසි බලනවා ඌට මතක. තමසලට මේ ලෝකේ දෙයක් මතක නෑ කියලා. පන්ති කාමරෙන් මං එළියට යනකොට ඉස්සරෝම ඇවිල්ලා දන ගාලා වඳින එක කරනවා මං ඒකව. නැත්තම් වෛරක්කාරයෙක් වෙනවා. ඒකට මං පාවිච්චි කරුවා අර ගුරුවරයන්ගේ කවිය පුතා. මං අර මුලදී කියන්න හදලා මෙවුන්දලගෙන් අහලා දන්නේ නැති මැටි මෝල් ගුරු ගුරු හොරු කියලා එහෙම ඉන්නවනේ. මොකද්ද ඒ කවිය? සිසු සිත නොරිදවා වේලාව නොවරදවා ගුරු පෙම් උපදවා අකුරු කරවයි ගුරුන් සොඳවා. ඕක තමයි කවි. ගුරුවරයා හොඳට අකුරු කෙරෙව්වොත් තමා පුතා ශිෂ්‍යයා හරියට ඉගෙන ගන්න. ගුරුවරයා මග ඇරලා මගදී අල්ලා ගන්න අදහසින් පන්තියේ උගන්වන්න නැතුව හිටියොත් ඒක ගුරු හොරා හින්දා ඌට හරියන්නේ නැහැ. ඌට හරියන්නේ නැහැ පුතා. මරුටියක් ගත්තට, වෑන් එකක් ගත්තට, කාර් එකක් ගත්තට, ජිප් එකක් ගත්තාට ඌට හරියන්නේ නැහැ. තට්ටු ගණන් ගේ හැදුවාට ඕකට හරියන්නේ නැහැ. මන් දන්නවා පටිසන් දෙනවාමයි. හිතේ සතුටින් බුදියන්න බෑ. දරුවන්ගේ ලෝකය ගුරුවර කියන්නේ අඳුර නැති කරන්න. දරුවන්ගේ ලෝකයෙහි අඳුර දුරු කරන්න උත්තමයා ගුරුවරයා. ඒ ගුරු භූමිකාවේ අභිමානය ආරක්ෂා කරමින් ගෞරවය ආරක්ෂා කරමින් සිසු දරුවන් කෙරෙහි මෙත්සිතින් උගන්වන්නේ නැතුව ආර්ථිකයට හයිය දෙන අදහසින් පමණක් තමන්ගේ වටපිටාව හැදුවොත් ඌට හරියන්නේ නැහැ කියලා මම මේ කියන්නේ. හොඳ ගුරුවරු ඇති. මං ඒකයි කිව්වේ සමහර කියලා දාගන්න කියලා. සමහර කියලා දාගත්තාම ඔබ හොඳ ගුරුවරයෙක් නම් ඔබ හොඳ ගුරුවරියක් නම් ඔබට ප්‍රශ්නයක් නැහැ. හාමුදුරුවනේ මං කවදාක්වත් ශිෂ්‍යයෙකුට අහිතක් වෙන්න තිබ්බේ නැහැ. මං තියන්නෙත් නැහැ කියන දැඩි විශ්වාසය ඔබට තියෙනවා නම් ඔබට බොහොම පිං. හැබැයි මං දකින්නේ පුතා ටියුෂන් එකක් ඇදලා පැය ගාණක් ඉස්කෝලෙට එනවා 9ට. මම මුලදී අස්සම් කරනකොට මට ඇවිල්ලා තහංචියක් දැම්මා ආපු වෙලාවට අස්සම් කරන්න එපා කියලා. ආවේ 7ට නම් මට කිව්වා 6:30 දාලා අස්සම් කරන්න කියලා. ඇයි? පහුවෙලා එන්නේ උන්ට වෙලාව ඕනලු. ඒකෝලා අර 9ට එන එකත් පුතා 7:30 කියලා දාලා අස්සම් කරලා විදුහල්පති රතුවීර ගහලා යටින් ලියනවා. විදුහල්පති තොරා පහුවෙලා ආපු එකත් තොරා. ළමයිගේ කාලච්ඡේද 3ක් කාබාසිනියා කරලා එන මූට හරියනවද? හරියන්නේ නැහැ. මග ටියුෂන් එක ඇදලා එනවා. ඇවිල්ලා විදුහල්පතිට 10:00 රෝල්ස් එක්කුයි ප්ලේන් ටියකුයි දෙනවා පුතා. ඌත් ඒක ගිලලා අරූට රතු ඉර ගහන්නේ නැහැ. රෝල්ස් එකයි ප්ලේන් ටියයි. වැසිකිලි වැලකට බහපන්. තේ වෙලාවට වැසිකිලි වැලකට බැස්සා නම් පුතා ඊට වඩා වටිනවා. එහෙම නීචයෝ ඉන්නවා මේ රටේ. වෛරී ලෝකයක් තනන. අවසානයේ ශිෂ්‍යෝ මග වැරදිලා අතරමං වෙච්චාම සමාජයට වෛර කරනවා.
අද එහෙම වෛරි සමාජයක් තියෙන. මං අහගෙන හිටියා ආද මං කොල්ල කාර්යෝ දෙන්නේ කල්ලලා හිටියා අවුරුදු 24යි 30යි. පුතා ඉස්කෝල ජීවිතේ ඉවර වුණා විතර. බරපතල මං කොල්ල කාර්යෝ. කුඩු කාර්යෝ අල්ලලා හිටියා අවුරුදු 24යි 25යි. බරපතල ඛේදනීය වයසක් පුතා. උසස් පෙළ ඉවර වෙනකොට පුතේ අවුරුදු 22ක් විතර වෙනවා. ඒ ළමයින්ගේ ජීවිතවලට නිමාවේ සනිටුහන් වෙන ප්‍රතිඵලය අර ඒ රටෙන් ඇති වැඩක් නෑ. පිම්වන්ත වීරියවන්ත යන්න මගක් ඇති ජාතියක් නිර්මාණය කෙරුවා නම් හොරු බිහි වෙන්න, මංකොල්ලකාරයෝ බිහි වෙන්න, මිනිමරුවෝ බිහි වෙන්න, කසිප්පු පෙරන්නෝ කුඩුගේන්නෝ බිහි වෙන්න, එවැනිම මෝඩයන් ඉන්නවා නම් ඒ මෝඩයන්ට ක්‍රමවත් නිසි නීතියම තිබ්බා නම් පුතා රටේ ඕක වෙන්නේ නැහැ. එහින්දා මෙත්සිත ඇති සමාජයක් තනා වෛරී ලෝකය මර්ධනය කරගන්න වීරිය කළ යුතුයි. ඒ ලෝකයට පුතා දියුණුව නියතයි, පහන් බව නියතයි. මයි පුතා ඔරලෝසුව තියාපන්, නැත්තං අරුන්දලා වෛර කරනවා මට. ඉස්සරහ තියෙනවා මට දුකයි පුතා දැන් දැක්කේ ඔරලෝසුව. අමරදේව මහත්තයා ලස්සන සින්දුවක් කියලා තියෙනවා. කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළු වෙලා හිටියා. ඕන් දෙන්න යාළු වෙලා ඉඳලා අවුරුදු 6ක් විතරලු පුතා. කොල්ලගෙන් ගන්න තිබ්බා අරන් 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 මේකි බෑ කිව්වා. අතර මගෙදි බෑ කිව්වා. බෑ කියලා ඒ ගමේම එහා බෑ උමේ වෙන එකෙක්ව යාළු කරගත්තා. ඒකට ටිකක් දඟකාර ගතියක් තියෙනවා, යමක් කමක් තියෙනවා. මේ කොල්ලා හරි හීලයි, මහ ලොකුවත් කමකුත් නැහැ. ඒ වුණාට හරි පිම්වන්ත පෙම්වත අපුත. මේකිට ඒක දැනුනේ නැහැ. අතහැරලා අර කොල්ලාව කසාද බඳින්නේ හෙට කියලා කලින් පෙම්වතට ආරංචි වෙනවා. මගුල් ගෙදර දවස උදා වුණා. අවුරුදු 6ක් පෙම් කළ පෙම්වතිය අද ගමෙන් කොල්ලෙක්ගේ අතිනතගෙන යන්න යනවා. මේ පෙම්වතා දොරකඩට ඇවිල්ලා තමන්ගේ ගේ ඉස්සරහින් යන්න යන ජෝඩුව දිහා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට පුතා කොල්ලගේ හිතට ආපු සිතුවිල්ල මේ ගීතේ තියෙනවා. වෙන එකෙක් නම් පිහියෙන් අයින්, මොඩෙක් නම් පිහියෙන් අයින්, ඇසිඩ් ගහන, වෙඩි තියන, ගෙල වැල දාගන්න, පෙම්වතාටත් පෙම්වතියටත් මොකක් හරි කරදරයක් කරන, කැලෑ පැත්තර ගහන. මේ කොල්ල මොනවත් කළේ නේ? මෙත් සිතෙන් යන්න යන පෙම්වතිය දිහා, අඹු සැමියෝ දිහා බලලා, මනමාල ජෝඩුව දිහා බලලා ලස්සන ප්‍රාර්ථනාවක් කරනවා පුතා. හිතෙන් ප්‍රාර්ථනාවක් කරනවා. නෙළුම් මල් පොකුරක් වාගේ මං ඔයාට පූජා කරපු ආදරේ හරි ලස්සනයි, සුවඳ පිරිසිදු. ඒත් ඔයා ඒක දැක්කේ නැහැ. ඔයාගේ බුද්ධියේ ප්‍රමාණයට ඔයා කටයුතු කළේ. මං තරහන. ඔබ අද අතිනතගෙන යන්න යන ඔය සැමියා එක්ක චිරාත් කාලයක් දිවි ගෙවන්නට වාසනාවන්තයෝ වේවා. නින්දක දීවත් කඳුලක් නූපදීවා. කරන කියන සියලු කටයුතු සෞභාග්‍යමත් වේවා. මැණික් ගලකින් කරන ලද පහනක් වාගේ ඔයාලගේ යුග ජීවිතයේ ආලෝකමත් වේවා. කිසි දිනක අඳුරක් නොවැටේවා. පතිවත ඇතිව කුලවත් ගමනක් යන බව මට විශ්වාසයි. මං ඔබේ පළවෙනි පෙම්වතා. ඔබේ පතිවතට මගෙන් කවදාවත් අබමල් රේණුවක කැලලක් වෙලා නැහැ. ඒ නිසා උත්තම දීගෙක යන පිම්බත් උඹටත් උඹේ සැමියාටත් යහපතක්ම වේවා. වෙනදටත් වඩා උඹ හරි ලස්සනයි. මම වෙනදටත් වඩා උඹට හරි ආදරේ. ශ්‍රී සුභ මංගලම්.
ඒකනේ භාවනා. කාටද පුතා එහෙම පුළුවන්? මේක මහා බැරෑරුම් කාරණාවක්. මහා ප්‍රඥේකුට මිසබ්බෑ කරන්න. මෛත්‍රිය ඉවසීම කෙල පැමිණි මිනිහෙකුට මිසබ්බෑ කරන්න. මේ කොල්ලා එක කරනවා. මේ ගීතේ තියෙන්නේ පුතේ මෛත්‍රී භාවනාවමයි. සුදු මාත්‍ය. සින්දු මතකයි නේද? මොකද්ද සින්දු? විකසිත පෙම් පොකුරුපියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපායන්න මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ නෙතේ කඳුළු බිඳු රැතනියානේ ඉහඉන්දරඉද ඉකිබිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනි නොගෙනේවා ඔබට විරාගිනි නොගෙනේවා තනිකම රජ යන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙතින්දී ඔබේ දිවි අරණේ රුවන් විජිතේ මැණික් පාන් වැට දැල් වේවා මැණික් පාන් වැට දැල් වේවා අපාදකේ මේ මෙත්තං මෙත්තං දිපාදකේ මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ හිංසේ මාමං හිංසිතිපාදකෝ මාමං චතුප්පදෝ හිංසේ මාමං හිංසි බහුප්පදෝ අපා දෙපා සිව්පා බහුපා කියන සියලු සතුන්ට ඔබ ආදරෙයි නම් පෙරලා ඒ සතුන් ද ඔබට ආදරය කරනු ඇත. ඔබ වෛර කළොත් ඒ සතුන්ද ඔබට වෛර කරනු ඇත. ඒ හින්දා මෙත් සිතින් ප්‍රඥාවෙන් නුවණින් අපට ලෝකේ සතුට ලබන්න නම් ලෝකයට සතුට බෙදන්න ඕන. විශ්වයේ පවතින්නේ ආදරය මත. විශ්වයේ ජීවය පවතින්නේ ආදරය මත. ආගේ විශ්වසනීයත්වයෙන් යුතු සත් ආදරයෙන් බැඳී ජීවිතේ තනන්න පින්නතුනි නිවනට මඟ යයි. අසාදුම් සාදුනා ජිනේ අසත්පුරුෂකම ජය ගන්න නම් අසත්පුරුෂයන් ජය ගන්න නම් සත්පුරුෂයෝ වෙන්න ඕන. අසත් කියන්නේ මොකක්ද? සත් අසත්. තත් කියන්නේ යහපත්. අසත් කියන්නේ අයහපත්. පුරුෂ කියන්නේ මොකක්ද? පුරුෂ නැද්ද? ඇතර මොකද්ද පුරුෂ කිව්වොත? පෞරුෂය. සත් පෞරුෂය සහ අසත් පෞරුෂය. බලන්න පුතා සමහරු කැපි පෙනි පෙනි පව් කරනවා. ඌට පෞරුෂය තියෙනවා මෝඩ පව්කාර වැඩ කරන්න. දැන් අරක්කු බීලා වීරයා වගේ ගමේ මැද්ද යනවා පේනවා නේද? ඈ මහ චණ්ඩාල ගති පැවතුම් තියෙන මේකා අරක්කු බීලා පාරේ සරම මේ පැත්තත් අල්ලාගෙන කෙටියට මූ වෙනවා පාර පුරාම වාහනයක් ආවට අයින් වෙන්නේ නැහැ. මුගේ පෞරුෂය. හැබැයි පුසා අසත් පෞරුෂයක් තියෙනවා. සත් නෙමෙයි. ඒ වගේම සල්ලාලකම් කරනවා පෞරුෂය පෙන්නනවා.
හොරකම් කරනවා පෞරුෂය පෙන්වනවා. බයාදු නීච නපුරු දුෂ්ට වැඩ කරනවා දේශපාලඥයෝ. හැබැයි පෞරුෂය පෙන්වලා ඒක කරන්න තමන්ගේ බලය පෙන්වලා. නීච මිනිස්සු ශ්‍රී ලංකා පොලිසිය බලන්නකො, බලය පෙන්වලා ඉවරලා සාක්කුවට දාගන්නවා. පෞරුෂයට තමා පුතා, පෞරුෂයට මේක අනීච වැඩ. අර යුනිෆෝම් එකේ පෞරුෂය පෙන්නලා වැලි ටිපර් එකෙන් තීන් සැරේ අරගත්ත දාගත්ත සාක්කුවට. නෑ නැත්තේ නෑ. ඔව් ඔක්කොම නෙමේ, සමහර කියන වචනේ දාන්න ඕන. සමහර එතකොට හැමෝම අහුවෙන්නේ නැතුව අහුවෙනවා. හැබැයි පුතා මතක තියාගන්න, සමහර උනාට හැමෝම කියන එකට යුනිෆෝම් එක වැටෙනවා. අර ලේබලේ වැටෙනවා පුතා, සියලු පොලිස් කාර්යෝ ඒ ගොඩට වැටෙනවා. මේ මේකත් එහෙම, මේ අරහත් දජයත් එහෙම. පහුගිය දවස්වල පුතා මේ අරහත් දජේ පාරේ ගහගත්තා, බොහෝ දේ කෙරුවා. ඒ වෙලාවේ ඒ රූප රාම ඔක්කොම අරගෙන ඒ වගේ කපන්න ඕනෑ කෑලි කපලා හාමුදුරුවරු ගහනෙව්වා විතරක් ඉන්ටර්නෙට් එක හරහා ලෝකෙට යව්වා රටවල් වලට. අවසානයේ හාමුදුරුවෝ ත්‍රස්තවාදියෙක් වගේ පුතා ලෝකෙ දැක්කා. මේ යුනිෆෝම් එක ඒ තරම්, මේ අරහත් දජේ පුතා පාරිශුද්ධ එකක්.